අටවෙනි පරිච්ඡේදය පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජහති. පටිනිස්සග්ගානුපස්සනාව වඩන්නා ආදානය දුරු කරයි. පටිනිස්සග්ග යන පදයේ සඳහා තේරුම් දෙකක් පෙන්වා තිබේ. පරිච්ඡාග හෙවත් පරිත්‍යාග අර්ථය ඉන් ප්‍රදාන වෙයි. ඒයින් හැඟවෙන්නේ අත්හැරීම හෝ පහ කිරීමයි. එහෙයින් පරිච්ඡාග පටිනිස්සග්ග යනු ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය, පටිච්ච සමුප්පාද අංග ආදී විවිධාකාරයෙන් බෙදන්නා වූ සංස්කාරයන්ගේ හැරපීම දුරු කිරීම බව පටිසම්භිදා මග්ගේහි ආනාපාන සති පටිනිස්සග්ගානුපස්සනා විවරණය අනුව තීරණය කළ හැකි වෙයි. පරිත්‍යාග ස්වභාවයෙන් යුක්ත වන ප්‍රහාණය සියලු සංස්කාරයන් විශේෂෙහි පැතිර පවතින අන්දම මෙම බුද්ධ දේශනාවෙන්ද පැහැදිලි කරයි. මහණෙනි, සියල්ල ප්‍රහාණය කළ යුතුය. මහණෙනි, කවර සියල්ල දුරු කළ යුත්තේද යත්? මහණෙනි, ඇස පහ කළ යුතුයි, රූපය හල යුතුයි, චක්කු විඤ්ඤාණය හැරපිය යුතුයි, චක්කු සම්පස්සය ඉවතලිය යුතුයි, චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් යම් සැප හෝ දුක් හෝ නොදුක් නොසුව උපේක්ෂා හෝ වේදනාවක් උපදී නම් එයද පෑහිය යුතුයි. මෙසේයින් කන, නහය, දිව, කය හා මනසද සම්බන්ධ කොටගෙන මෙම දේශනාව විහිදෙයි. අනුපස්සනා නුවණින් අවිජ්ජාව දුරු වී සංස්කාරයන්ගේ යථා ස්වභාවය ප්‍රකට කරයි. එවිට සංස්කාරයන් මමය, මාගේයයි, උපාදාන එනම් දැඩිව ගැනීම කරන්නා වූ චන්දරාගය, තණ්හාව, තදංගව ගෙවී යාම හේතු කොටගෙන වර්තමාන වශයෙන් සියලු සංස්කාර අත්හැරීම සිදුවේ. සංස්කාර සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීමක් මින් අදහස් නොකරයි. ලෝකෝත්තර මාර්ග අවස්ථාවේදී මෙම වර්තමාන සංස්කාර පරිත්‍යාගය සම්පූර්ණ වෙමින් සියලු සංස්කාර අරමුණු මුළුමනින්ම සිතින් ගිලිහී ගොස් සිත විසංස්කාර එනම් සංස්කාර අරමුණු වලින් තොර තත්වයට පත්වේ. මෙහිදී ඒ ඒ මාර්ගයට අදාළ කෙලෙස්ද, ඒවායින් ජනිත කර්මද, එකලෙස් හා කර්ම නිසා අනාගතයේදී පහළවන්නා වූ ස්කන්ධද සමුච්ඡේද වශයෙන් පරිත්‍යාග කරනු ලැබේ. එහෙයින් ලෝකෝත්තර මාර්ගයේද පරිත්‍යාග පටිනිස්සග්ග නමින් දක්වා තිබේ. පටිනිස්සග්ග යන්නටදී ඇති අනෙක් තේරුම නම් පක්ඛන්දන එනම් ප්‍රස්කන්දනයයි. පැනීම, වැද ගැනීම, පිවිසීම, බැස ගැනීම යන ආදී අර්ථ ඉන් ධ්වනිත වෙයි. මෙහිදී අදහස් කරනුයේ කවර නම් පැනීමක්ද? නිවනෙහි සිත පිවිසෙනුයි පක්ඛන්දන පටිනිස්සග්ග නම් වෙයි. විදර්ශනාවේදී සංස්කාරයන්ගේ දොස් දැකීමෙන් එබඳු ආදීනවයන්ගෙන්ද සංස්කාරයන්ගෙන්ද තොර ස්වභාවය වන නිවන කෙරෙහි සිත නැඹුරු වීම, යොමු වීම වශයෙන්ද මාර්ග අවස්ථාවේදී සියලු සංස්කාරයන් අත්හැර නිවනෙහි සිත බැස ගැනීම වශයෙන්ද පක්ඛන්දන පටිනිස්සග්ගය ක්‍රියාවත් වනු ඇත. මෙසේ ලෝකෝත්තර මාර්ගයේද පක්ඛන්දන පටිනිස්සග්ග නමින් හඳුන්වනු ලැබේ. පරිච්ඡාග පක්ඛන්දන ලෙසින් දෙවදාරුම් වන පටිනිස්සග්ගය අනුව එය වැඩෙනසේ පුන පුනා විදසුන්නුවන පැවැත්වීම පටිනිස්සග්ගානුපස්සනාවයි. පටිනිස්සග්ගානුපස්සනාවෙහි අන්තර්ගත වන මෙම අත්හැරීම සහ වැදගැන්ම ඌ කලි එකම සංසිද්ධියෙහි දෙපැත්තක් වෙලසින් පෙන්විය හැකි. කෙලෙස් හා සෙසු සංස්කාරයන් අත්තරීම සමගම නිවනට සිත පිරිනැමීමද සිදුවේ.
දියුණු වූ විදර්ශනාවේදී මේ බැව් වඩාත් පැහැදිලි වෙයි. මාර්ග අවස්ථාවේදී මෙම ක්‍රියා දෙකම එක ක්ෂණයකින් වෙයි. එබැවින් සෛද්ධාන්තිකව පටිනිස්සග්ගානුපස්සනාව ද්විවිද වූත් ප්‍රායෝගිකව එය එකක්මයි කීමට ඉඩ තිබේ. අත්තරීම වනාහි විදර්ශනාවෙහි සාරයයි. එසේම එය විදර්ශනා මාර්ගයේ මුළුල්ලෙහිම පැතිර පවතී. මුලදී සුළුෙන් ආරම්භ වන පටිනිස්සග්ගය ක්‍රමයෙන් වැඩි ගොස් අවසානයේදී සියලු කෙලෙසුන් හා සංස්කාරයන් හැරපීමට තරම් මහා ශක්තියක් ලැබගනී. ශුද්ධ විදර්ශනා කර්මස්ථානයක් වඩන යෝගාවචරයාගේ පළමුවන බැරෑරුම් කාර්ය වන්නේ නීවරණ දුරු කිරීමයි. මෙය කෙලෙස් පරිත්‍යාගයකි. එය සාර්ථකව ඉටුවීමෙන් චිත්ත සමාධිය සම්පූර්ණ වූ කල යෝගාවචරයාගේ ආත්ම සංඥාව දුබල කරමින් නාම රූප පරිච්ඡේද ඥානය පහළ වෙයි. මෙම නුවණ මනවින් මේරූ විට මෙතෙක් කලක් මමය මාගේයයි මුලා වී සිටියේ හුදෙක් නාම රූප සමූහයකට බව අවබෝධ වීමෙන් සංස්කාර පරිත්‍යාගය සඳහා පදනම වැටේ. සංස්කාරයන් පිළිබඳ වන දැඩි ග්‍රහණය හෙවත් ආදානය ලිහිල් වෙයි. මීළඟට නාම රූපයන්ගේ පච්චය පරිග්ගහය යහතින් සිදුවෙයි. මේ නාම රූප පරම්පරාව එකිනෙකට හේතු ප්‍රත්‍ය වෙමින් හේතුඵල පද්ධතියක් ලෙසින් දිගින් දිගටම ක්‍රියාත්මක වනු හැර එය පාලනය කරන ඊට අධිපතිකම් කරන මමෙක් නැතිව තහවුරු වීමෙන් සංස්කාර බදා ගැනීම තවත් අඩුවේ. සංස්කාර අත්හැරීම පණ ගැන්වේ. අනතුරුව අනිච්චානුපස්සනාව වැඩෙන්නට වෙයි. පංචස්කන්ධේම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ආකාරය ප්‍රත්‍යක්ෂ වෙත්ම මේ සංස්කාර සන්තතිය තුළ මම කොයින්ද යයි යෝගාවචරයා අවබෝධ කරගනී. අනිච්චානුපස්සනාවට අනුකූලව දුක්ඛානුපස්සනාවද ක්‍රියාත්මක වෙයි. හුදු දුක් ගොඩක් වෙන මේ පංචස්කන්ධය මම වන්නේ මගේ වන්නේ කෙසේද? මේ මුළුමනින්ම අත්හල යුතු නිසරු කුණු ගොඩකී වැටහීම් ඇතිවෙයි. මෙසේ අනත්තානුපස්සනාවද තීව්‍ර වෙමින් මම සංඥාව දියවී යන්නට වෙයි. පටිනිස්සග්ගයට වඩ වඩාත් නැඹුරු වෙයි. නිරෝධානුපස්සනාව තුලින් පංචස්කන්ධේහිම භංගය පුන පුනා දකිත්ම සංස්කාරයන්ගේ ආදීනවයන් තව තවත් ප්‍රකට වෙමින් නිබ්බිදානුපස්සනාව සවිමත් කරයි. සංස්කාරයන් මමය මාගේයයිගෙන සතුටු වන ස්වභාවය හෙවත් නන්දිය වියලවමින් පරිත්‍යාගය වේගවත් වෙයි. සීල සංස්කාරයන්ගෙන් අත්මිදීමෙහි කැමැත්ත යෝගාවචර සන්තානයේහි බලවත්ව නැගී සිටි. එහෙයින් මමය මාගේයයි ආදරයෙන් ආරක්ෂා කළ ඇස කන නහය දිව කාය පිළිබඳ රාගය ශේවී ඒවා අත්හැරේ. යෝගාවචරයා මමත්වයෙන් පරිහරණය කළ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ යන පංචකාමයන්හි භයානක භාවය පසක් කළ බැවින් ඒවාද දුරුවෙයි. තම චිත්ත සන්තානයෙහි හොල්මන් කළ ඇලීම් ගැටීම් රුචි අරුචිකම් අපේක්ෂා දිට්ටි විපරීත සංඥා විතර්ක ආදියද මමායනය පහවීමෙන් ගිලිහී යනු දකිමින් මධ්‍යස්ත වෙයි. මෙසේ විරාගානුපස්සනාව මුහුකුරා යයි. වර්තමාන වශයෙන් එළඹෙන සෑම සංස්කාර අරමුණක් කෙරෙහිම යෝගාවචරයා උපේක්ෂක වෙයි. ඒ අරමුණ එතැන්දීම නිරුද්ධ කරයි. හැර දමයි. අනාගතය ගැන බිඳකුදු පැතීමක් නැත. අතීතය ගැන බිඳකුදු තැවීමක් නැත. සන්දිට්ඨික වශයෙන් අකාලික වශයෙන් සිත නිවී සැනසෙයි. යෝගාවචරයා තුන් ලෝකයම පිළිබඳ සත්‍ය අතිශයින් ගැඹුරු සමාධිමත් මනසකින් අත්දකි. අනිච්ච දුක්ඛ අනත්ත යන විශ්ව සාධාරණ ධර්මතාවන් අස්සක් මුල්ලක් නැර
ක්ෂණයක් පාසා ක්‍රියාත්මක වන අන්දම හෙතම දැඩි උපේක්ෂාවෙන් යුතුව නරඹයි. මුළු විශ්වයම වනාහි ආත්ම ස්වභාවයෙන් මුළුමනින්ම ශුන්‍ය වන්නා වූ හුදු ශක්ති හෙවත් ධාතු සමූහයක අන්‍යන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවයකින් යුත් පැවැත්මක් පමණක් බව ප්‍රතිවේද කරයි. ඔහුගේ දර්ශනපතේහි මම නැත. තම පංචස්කන්ධයේද බාහිර ලෝකයේද අතර වෙනසක් නැත. එතන මෙතන කියා බෙදීමක් නැත. ඒ නිසා ඒ දෙතන අතරක්ද නැත. ද්වේතාවය හෙවත් දෙකක් දෙදෙනෙක් දෙතනක් ලෙස සැලකීම මැකී ගොස් ඇත. සෑම තැනම සෑම මොහොතක්ම ඇත්තේ ඒකීය භාවයකි, එකම ධර්මතාවයකි, එකම සත්‍යතාවයකි. එතනත් මෙතනත් කොතනත් ඒ සත්‍යතාව එසේමය. ඊයේත් අදත් හෙටත් ඒ ධර්මතාව එසේමය. මෙසේ හේ තතතාව එනම් එසේ වන බව යථා ස්වභාවය සත්‍ය ස්වභාවය අවබෝධ කරයි. ඒ අවිතත එනම් නොයසේ නොවන නොවෙනස් ස්වභාව ධර්මයට හිස නමයි අනුගත වෙයි. විරුදුව නොයේ ස්වභාව ධර්මයන් යටත් පිරිසෙන් තමනට බොහෝ උපකාරී වූ බෝධිපාක්ෂික ධර්මයන් හෝ මමය මගේයයි නොගනි. පරතර පෙනෙන ගඟක් පරතරක් නොපෙනෙන මහා සමුද්‍රයට එක්ව ගඟ යැයි යන සම්මුතිය අතහරින්නාක් මෙන් යෝගාවචරයා මම මගේයයි මුලාවෙන් ගත් සියල්ල හැරපියා ධර්ම ප්‍රවාහයට එක්වේ. අතීතේ අත්හැරී ඇත, අනාගතයේද අත්හැරී ඇත. වර්තමානයේ සංස්කාර මාත්‍රයක් පවතී. එයද අනිච්ච හෝ දුක්ඛ හෝ අනත්ත හෝ වශයෙන් විනිවිද දකිමින් කෙලෙස් අනුසේ කම්පා කරවමින් අත්හරී. නැවත කිසිදු සංස්කාර අරමුණක් ආදානය නොකරමින් අනාදාන හෙවත් ආදානේ නොමැති බව නම් වූ ආදාන පටිනිස්සග්ග එනම් ආදානයේ හැරපීම නම් ඌද සබ්බූ පදි පටිනිස්සග්ග එනම් කෙලෙස් ස්කන්ධ කර්ම කාම යන සියලු උපදීන් හැරපීම නම් ඌද නිර්වාණ ප්‍රත්‍යක්ෂයේ සිත බැසගනි. ඒ සමගම ඒ ඒ ලෝකෝත්තර මාර්ගය හා සම්බන්ධිත කෙලෙස් සීමාව නැවත නොගන්නා ලෙසින්ම අත්හැර දමනු ලැබේ. එවිට ඒ සංස්කාර හේතුවෙන් මතු ඉපදීමට හැකියාව තිබෙන්නා වූ යම්තාක් සංස්කාර වේද ඒ හැමද නූපදීම් වශයෙන් දුරු කරනු ලැබේ. විදර්ශනාවෙහි විවිධ අවස්ථාවලදී සංස්කාරයන් හැරදමමින් ක්‍රියාවත් වන පටිනිස්සග්ගානුපස්සනාව මෙසේ ලෝකෝත්තර අවස්ථාවේදී මුදුන්පත් වේ. විසුද්ධි මග්ගය ප්‍රධාන කොටගත් අටුවාවල දැක්වෙන පරිදි ස්කන්ධ හා අභිසංකාර හෙවත් කර්ම සහිත කෙලෙසුන්ගේ හැරපීම ලෙසින්ද පරිච්ඡාග පටිනිස්සග්ගය විස්තර කළ හැකිය. සමස්තයක් වශයෙන් සියලු සංස්කාරයන්ගේ හැරපීම සේගත් කල කෙලෙස්කද ස්කන්ධයද කර්මයද එහි ඇතුළත් වෙයි. තදංගව කෙලෙස් දුරු කිරීමද විදර්ශනා මාර්ගයේ පුරාම සිදුවන ක්‍රියාවකි. මෙතෙක් විස්තර කරන ලද සෑම අනුපස්සනාවකින්ම කෙලෙස් පරිච්ඡාගයක් සිදුවේ. එහෙයින් ඒ ඒ කෙලෙස් අත්හැරීමද එමගින් නිවනට නැඹුරු වීමද මෙනෙහි කිරීම පටිනිස්සග්ගානුපස්සනාවක් වෙයි. කෙලෙසුන්ගේ තදංග ප්‍රහාණය නිසා මුලදී විස්තර කළ පරිදි වර්තමාන වශයෙන්ම ස්කන්ධ හැරපීම සිදුවේ. එසේම තදංග ප්‍රහාණය පවතින කාලය තුල පහව කෙලස් හේතුවෙන් කර්ම ජනනය නොවේ. ඒ කර්ම නූපන් බැවින් ඉන් අනාගතයේදී විපාක ලෙසින් ස්කන්ධ නූපදී. එහෙයින් කෙලස් තදංගව දුරවන විට ඒහා මෙසේ ඈදුණු කර්ම හා ස්කන්ධද පරිත්‍යාග කරති කියනු ලැබේ. වෙනත් අයුරකින් කියහොත් මෙය වනාහි කිලේස කම්ම විපාක යන වට්ට තුනම අත්හැරීමකි.
ඉදින් මේ තුන් වට්ටය අතහැරෙන ආකාරය විදසුන් නුවණට ප්‍රකට වෙයි නම් එයද පටිනිස්සග්ගානුපස්සනාවක්සේ සැලකිය හැකිය. විදර්ශනාවේ ප්‍රාථමික අවධියේ සිට පටිනිස්සග්ගානුපස්සනාව ක්‍රමයෙන් වැඩෙයි, පුළුල් වෙයි, ගැඹුරට විහිදෙයි. අනිකුත් අනුපස්සනාවන්හි සාමූහික ඵලය ලෙසින් සැලකිය හැකි මෙය විදර්ශනාව සඵලවත් කිරීමට මහෝපකාරී වෙයි. දියුණු විදර්ශනාවේදී විශේෂයෙන් ප්‍රකට වෙයි, ප්‍රබල වෙයි. මුංචිතු කම්මිතා සංකාරෝපේක්ඛා ඥාන තුලින් අතිශයින් කැපී පෙනේ. පටිනිස්සග්ගානුපස්සනාවෙන් දුරු කෙරෙන ආදානේ නම් සංස්කාරයන් මමය, මාගේයයි තණ්හාවෙන් අල්වා ගැනීම ලෙස හැඳින්විය හැකිය. సంతానගත මෝහය නොදැනීම නිසාම එසේ මමත්වයෙන් ගැනීම සිදුවේ. ඒ තෘෂ්ණා ග්‍රහණය හේතුවෙන් සත්වයා සසරින් නොමිදෙයි, භවෙහිම රැඳෙමින් මහා දුක් විඳී. එහෙත් අනුපස්සනා ඥාන බලයෙන් මෝහ කඩතුරාව ඉවත් වෙයි. විද්‍යා ලෝකේ පහළ වෙයි. සංස්කාර ලෝකේ සැබෑ තතු හෙළි වෙයි. මමය, මාගේය ආදානය කිරීමට තරම් සාරයක්, වටිනාකමක් කිසිම සංස්කාරයක නොමැති බව ප්‍රත්‍යක්ෂ වෙයි. ඇත්තෙන්ම එබදු වෙන් කර ගැනීමක්, වැට කඩුළු බැමි බැඳීමක් කළ නොහැකි බව අවබෝධ වෙයි. සංස්කාර ප්‍රවාහය ඇති වෙමින් නැති වෙමින් නොනැවතී ගලා යයි. ඒ තුල මමෙකු, කෙනෙකු ස්ථිරසාරයක් තිබිය නොහැකි බව යෝගාවචරයා හට වැටහෙයි. මම යනු හුදෙක් මායාවක්, මිරිඟුවක්, මවා ගැනීමක්, මඤ්ඤණාවක්, අසත්‍යක් බව පැහැදිලි වෙයි. නැති මමෙකු ඇතිකර ගැනීමට, පවත්වාගෙන යාමට දරන නිරර්ථක ව්‍යායාමය තුලින් සියලු දුක උරුම කරගන්නා ආකාරයේද යෝගාවචරයා ප්‍රතිවේධ කරයි. මමය, මාගේයයි අල්වා ගන්නා සෑම සංස්කාරයක්ම විපරිණාමයට පත්ව නිරුද්ධ වෙයි. ඉන් දුක හට ගනී. එහෙත් පුන පුනා සංස්කාරයන් ආදානය කිරීමටම මහා වෙහෙසක්, දුකක් දරනු ලබයි. අවිජ්ජා, තණ්හා, මාන, දිට්ඨිය ආදී අත්‍යන්ත අනර්ථකාරී ක්ලේහයන් පවා මමය, මාගේයයි ග්‍රහණය කරමින් දුක්ගිනි ජාලාවක නිමග්න වන හැටිද යෝගාවචරයා දකි. කවර හෝ සංස්කාරයක් ආදානය කිරීම වනාහි ගිනිගෙන දිලිසෙන මහා යකඩයක් හෝ විෂගෝර සර්පයෙකු හෝ බදා ගැනීමක් වැනි අති බිහිසුණු ආදීනවයක් මහම මෝඩකමක් බව ඔහුට හැඟෙයි. ඒ ප්‍රත්‍යවේක්ෂා අවබෝධයේ වැඩෙත්ම ආදානයේද අත්හැරෙයි. පටිනිස්සග්ගානුපස්සනාව වැඩෙයි. නැවත නැවතත් සංස්කාරයන් ග්‍රහණය කිරීම අත්හිටුවයි. ආදානීය දුරුවේ. අනාත්ම ලක්ෂණය මුල් කොටගෙන සංස්කාරයන් අත්හැරීම සිදුවන හේයින් පටිනිස්සග්ගානුපස්සනාව අනත්තානුපස්සනාවේ හිම විකාශයක් බව පෙනේ. එහෙත් ඉන් දුරවන ආදානීය ඌ කලී තණ්හාව පදනම් කොටගත්ක් වන නිසා දුක්ඛානුපස්සනාවක ස්වરૂපයක්ද එහි අඩංගු වෙයි. කෙසේ වුවද පටිනිස්සග්ගානුපස්සනාව මූලික තුන් අනුපස්සනාවෙහිම මුදුන්පත් වීමක් ලෙස සැලකිය හැකිය. පටිනිස්සග්ගානුපස්සනාවෙහි එක් විශේෂ ආකාරයක් මජ්ඣිම නිකායෙහි දීඝනක සුත්ත යෙහි දැක්වේ. මෙහිදී ලෝකනාථයන් වහන්සේ පළමුව දීඝනක පිරිවැජියාගේ උච්ඡේද දිට්ඨිය දුරුවනසේ උච්ඡේද සස්සත ඒකච්ච සස්සත එනම් ඇතැම් දේ නිත්‍යය යන දෘෂ්ටීන්හි පටිනිස්සග්ගය පිළිබඳව දේශනා කළහ. ඉක්බිති කයෙහි රාගය පහකිරීම සඳහා 11 ආකාර සම්මස්සනයක් වදාළහ. අනතුරුව සුඛ දුක්ඛ උපේක්ඛා යන තුන් වේදනාවන් හඳුන්වා දී ඉන් එක් වේදනාවක් පවතින කල්හි අනික් වේදනා දෙක නොමැති බව පෙන්වමින් අනිච්ච හා අනත්ත ලක්ෂණයන් මතු කොට දුන්හ.
තවදුරටත් එම තුන් වේදනාවන්ම අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය වය විරාග නිරෝධ ස්වභාවයෙන් යුක්තයයි දැකීමෙන් නිබ්බිදාවත් විරාගයත් විමුක්තියත් සාක්ෂාත් කෙරෙන අන්දම විස්සර කළහ. දේශනාව කෙළවර දීගනක සෝවාන් විය. භාග්‍යවතුන් වහන්සේට පවන් සැලමින් මෙම දේශනාව අසාහුන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහන්සේට මෙසේ සිතුනි. භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ ධර්මයන් විශිෂ්ට නුවණින් දැන ඒ ඒ ධර්මයන්ගේ ප්‍රහාණය අපට වදාළහ. සුගතයන් වහන්සේ ඒ ඒ ධර්මයන් මැනවින් දැන ඒවායේ පටිනිස්සග්ග අපට වදාළහ. මේ නුවණින් මෙනෙහි කරන කල්හි සරියුත් ස්වාමීන් වහන්සේගේ සිත ආසවයන්ගෙන් මිදුනි. එනම් උන්වහන්සේ රහත් විය. සංස්කාරයන්ගේ ප්‍රහාණය හෙවත් පටිනිස්සග්ගය අනුව සිත යෙදීමෙන් ප්‍රබල ලෙස පටිනිස්සග්ගානුපස්සනාව ක්‍රියාත්මක වී අරහත්වේ සලසා දෙන ආකාරය මේ අනුව පැහැදිලි වෙයි. කෙලෙස් ඇතුළු සංස්කාරයන් අත්හැරීමෙන් යෝගාවචරයා හට මහා සැනසීමක් වර්තමානයේදීම අත්දැකිය හැකි වන්නේය. මේ තාක් ඔහු මහා දුක්ගෙන දුන් වූ සංස්කාර ගොඩක් මමය මාගේයයි හිසමත පටවාගෙන කෙලෙසුන්ගේ වහලකු වී මහත් පීඩාවකට පත්ව සිටියේය. තමා එබඳු අසරණ තත්වයක සිටින බවකුදු නොදෙනේය. එහෙත් විදර්ශනා ප්‍රඥාවෙන් හේ සත්‍ය දකි. කිසිම වැඩකට නැති අනවශ්‍ය බරක් උසුලමින් තමා දුකෙහි ගැලී සිටින ආකාරය අවබෝධ කරයි. එහෙයින් හේ ඒ සංස්කාර බර ටිකෙන් ටික ඉවතට විසි කරයි. බර අඩුවන තරමට තමාට ලැබෙන සහනය අත්දකිමින් ඉතිරි බරද අත්හැරීමට උත්සුක වේ. අවසානයේදී සියලු බර හැර දමා වචනයෙන් විස්තර කළ නොහැකි මහා සැහැල්ලුවක්, ශාන්තියක්, සංසිඳීමක්, නිවීමක්, සිසිලසක්, විමුක්ති සුවයක් මෙලොවදීම භුක්ති විඳී සැබෑ සැපය සාක්ෂාත් කරයි. එහෙයින් මහණෙනි, මෙහිලා යමක් නුඹලාගේ නොවන්නේද? එය දුරු කරව. එය දුරු වූයේ නුඹලාට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේය. මහණෙනි, කුමක් නම් නුඹලාගේ නොවන්නේද? මහණෙනි, වේදනාව නුඹලාගේ නොවේ. එය පහ කරව. එය පහ වූයේ නුඹලාට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේය. මහණෙනි, සංඥාව නුඹලාගේ නොවේ. එය හැර දමව. එය හැර දමන ලද්දේ නුඹලාට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වන්නේය. මහණෙනි, සංකාර නුඹලාගේ නොවේ. ඒවා බැහැර කරලව. ඒ හැම බැහැර කරන ලද්දේ නුඹලාට බොහෝ කල් හිත සුව පිණිස වන්නේය. මහණෙනි, විඥානය නුඹලාගේ නොවේ. එය ප්‍රහාණය කරව. එය ප්‍රහීන වූයේ නුඹලාට බොහෝ කලක් යහපත පිණිස සැපය පිණිස වන්නේය.